Gina. මේක වැඩද? හෙලෝ. ස්තුතියි ස්තුතියි. මං ඉතාමත් අවංකව විශිෂ්ට කැපවීමෙන් යුතුව වැඩ කළා. ඉතින් ඒක ඔයාලා හැමෝම දන්නවනේ. මට හැම වෙලේම ඕනේ උනේ කොහොමවත් විශේෂ පුද්ගලෙක් වෙන්න හරියට මම වගේ. බොහොම හොඳයි විල්පට් වයි. අපි අද මේ සමරන්න හදන උත්සවයේ ඔයා පුදුම වෙන විදිහේ දෙයක් තියෙනවා. පුදුම වෙන දෙයක්? මේ මම වෙනුවෙන්? ඒ තමයි හෙන්රි නයිට් අපි වෙනුවෙන් සින්දුවක් කියන්නයි හදන්නේ. මේ ගීතේ ගායනා කරන්නේ අපේ රාජධානිය වෙනුවෙන්. නියමයි තාත්තේ හරි ඔයා ඒ වෙලාවේ හැමෝගේම අවධානය ගත්තා තමයි හෙන්රි ඒ වුණාට දැන් අපි බලන්න ඕනේ මිනිස්සුන්ට ඇත්තටම ඕනේ මොනවද කියලා ඒ මං මගේ ප්‍රේක්ෂකයෝ බලන් ඉන්නවා ඕ හෙන්රි සුපිරි තරුවා මගේ සිහින තරුවා මට ඔයාගේ සම්සතනක් දෙනවද හෙන්රි හෙන්රි නම් ජය වේවා මේව දෙයක් මම හිතුවේවත් නෑ තාත්තේ බලන්නකෝ යාළුවා ඔයාගේ සින්දුවට මහ වැටිලා ඉන්නේ දැන් ඔයගේ පින්තූරත් ගනි හොඳයි ගන්න තාත්තේ අපිව දකින්න නැතුව ඇති නේද? අපොයි මං නම් හිතන්නේ. මේ වගේ අමාරු මෙහෙයුමක් කරද්දි තමයි ඇඟට පොඩි ගැම්මක් එන්නේ. ඔව් ඒක ඇත්ත. අම්මා ගොඩක් සතුට වෙයි යාගේ තේඹඩු කටලේ ආපහු ලැබුණ එකට. දැන් මත මෙතනින් යමුද? නැත්තම් ගල්රකුස අපිවත් තියයි යාගේ තේමේ සිට. ඔහුම නවත් ඉන්න. ඔහුම නවත් ඉන්න. අනේ අපි නවත් ඉන්නකෝ. ඔහුම ගල්රකුස ඇතුලේ ඉන්නවා. मेतनी इनो हैप्पी लेवल में मगी खडूआ तिक्का मुकद्दमे सिद्ध වෙලා තියෙන්නේ මේක නෙමෙයි මට ඕන උනේ හලෝ මම මේ විල්ෆ්‍රඩ් වයිට් කතා කරන්නේ ඇහෙනවද ඔයාට දෙයක් කියන්න තියෙනවා මොනවා ඇයිවා සින්දු කියන එක තවත් තන්නේ මම නයිට් කෙනෙක් විදිහට මගේ යුතුයකම ඉටු කරන්න ඕන මට රසිකය ඕන වෙන්නේ නැහැ අර පීසගෙන මිනිහා වුණ තුවලුනේ මන් නිසානේ මම මේ ඇත්තටමයි කියන්නේ හෙන්රි ඔයා ඇත්තටම හොඳ නයිට් කෙනෙක් ඒත් හැමදේටම වඩා මිනිස්සුන්ට ඕන කරන්නේ සතුටින් විනෝදින් ඉන්න ඔයාගේ සංගීතෙන් අපේ මිනිස්සු ගොඩක් හැමදාම සතුටින් ඉන්න ඔයාක තව හරියම්මේ ඒත් අපේ රාජධානියේ මිනිස්සු විනෝදෙන් ඉන්න එකක් නෑ අපි ආරක්ෂාවගෙන හිටුවේ නැත්තම් රජිනා හරි හෙන්රි මං ඔයාගේ රාජකාරීලිටක වෙන නයිට් වරේකට පැවරුවොත් ඔයාට පුළුවන් නේද අපේ රාජධානිය වෙනුවෙන් සංගීතය සැපයුම බාර ගන්න ඔයාගේ කැමැත්තකුත් තමාවිය මට ඔය කවදාවත් සටන් කරන්න වෙන එකක් නෑ දරුවක් විලක තමයි අපි තාත්තගේ පොඩි කාලේ හීන වෙලා තියෙන්නේ එයාට විනෝද වෙන්න දෙන්න රජ මැදුර සැප නොවේ දසතින් ඇයි ගිනිජාලා Thank you.
රතු පාටියට තියෙන එකද නැත්නම් නිල් පාටියට තියෙන එකද මොකද ඕනේ ඕ හරි කමක් නැහැ ඔය වැඩක් නේ ඕ අනේ මට සමා වෙන්න පුතේ ඇත්තටම මං හිතේ අදහස වැඩමුකුත් මට නැති වෙයි කියලා ඒත් මේ අපි ක්ලෝබට් සමුරුව සංකරණ දාගෙන කැලේ මැද්දේ මාලිගාවට ඇතුල් වෙන දොරටුව ළඟයි හරි තාත්තේ ඒකට කමක් නැහැ ඔයා එන හිමිටේ වැඩ ටික කරගන්න රාජධානීට ඕනේ ඔයා දන්නවද මං දෙයක් කරන්න හිතුවා මේ පාර මම රාජධානී වලින් හොඳ ප්‍රසංගයක් පවත්වනවා කාටවත් ඒක අමතක නොවෙන්න ඊට පස්සේ මේ වැඩවලින් ටිකක් ඈත් වෙලා ඉන්න ඔය ඔය කියන්නේ ඇත්තමද හෙලෝ මේ ඔයා මගේ වැඩේ ගැන බැලුව නේද අපිට ඒක අද රෑම කරන්න පුළුවන් මොකද හැමෝම ප්‍රසංග වැඩින්ද කාර්ය බහුල වෙලා ආව් අපි ලෑස්ති හැබැයි මගේ පොරොන්දු ඔයා ඒ විදිහටම තිබ්බොත් තමයි හොඳ නැත්තම් දන්නවනේ කලබල වෙන්න එපා ඔයාට හොඳම ජාතියේ චීස් වලින් හම්බ වෙනවා ඔයාගේ මහන්සිය වෙනුවෙන් ඒක ගොඩක් හොඳ කිවිසුමක් එතකොට ඔයාට දැනගන්න ලැබෙයි නියම තරුව කවුද කියලා මේක හොදට අහගන්නවා අපිට ඔය තමුන්ගේ කිවිසුම් වලින් වැඩක් නැහැ අපිට දැන් ඕනි රාජකීය චීස් ටික විතරයි යමු කොල්ලනේ එක්වරට ගිහිල්ලා චීස් ටික අරගෙන එමු ඔය වීඩියෝ කරන එක නවත්තන්න ඕක නවත්තන්න කම්මැලි නැතුව ඉක්මන් කරනවලා සන්නතේ දින හුවත් තියලා පිළිගන්න දැන් වේදිකාවේ කාලු මියෝ ලුක් කොහෙද මෙතන චීස් තියෙන්නේ තමුන්ලා කටු වෙලා අපිව කොටු කරගන්න ද හදුවේ සෙවරුනේ අල්ල ගන්න ලුක් මෙතනින් පැනගමුද චීස් නතු යන්න බෑ ඉන් අරන් එනවා जिमी
පාවිච්චි කරන්න. හොඳ ප්‍රශ්නයක්. මේ මොකද්ද? हरी සමාවෙන්න මායාකාරී මතරූප ඇපල් වලින් අපේ නයිටරු හැමෝම සදාකාලික නිින්දකට ගිහිල්ලා ඔයා විතරද බේරලා ඉන්නේ කොහොමද ඔයා විතරක් බේරුනේ මට හෙම්බිරිස්සාව හැදිලා අමාරු වෙච්ච නිසා මං ගෙදෙට්ටම් වෙලා නිරෝධායනය වුණා ඕ එහෙනම් ඒ හින්දා ඔයාගෙන් බේරුනේ හරි එහෙනම් අපි ඒ වෙනුවෙන් තියක් කරනවා ඇපල් මෙහෙුමක් අපි මේකට ප්‍රතිජීවකයක් හොයාගෙන අපේ නයිට් වරුන්ට දෙන්න ඕනේ. ඒක ඇත්තේ කැලේ මැද්දේ. ඔයා ගිහින් ඒක හොයාගෙන එන්න ඕනේ. අපිට පුළුවන් එතකොට මායාකාරීගේ මායා බලය බිඳින්න. ඔන්න මකර හැම කෙනෙක්ටම පහර දෙනවා. වාව්! හැම කෙනෙක්ටම පහර දෙනවා. එහෙමයි කුමරීනි. මං කිව්වේ එයාලා පහර කෑවා. හොඳටම. හරිනේ? එක පාරක්ම නයිට් කුමරී එනවා. මකරට පහර දීලා රාජධානිය බේර ගන්නවා. ජිමි කොහමද? මොකද කරන්නේ? අපිට ලොකු මෙහෙයුමක් ලැබුණා කරන්න. ඔයත් එනවද? ඔය නයිට් කුමරියගේ මෙහෙයුමකටද යන්න හදන්නේ? මාත් එනවත් එක්ක යන්න. අනේ. ආ, යන්න විදිහක් නැහැ. මට මේ පොඩි එකිනව බලා ගන්න වෙලා. අයියෝ, එහෙමද? ඔය දන්නවද මායාකාරී කැපල් ගිරියක් නිසා අපි නයිට් වල සේරම සදාකාලික නිින්දකට වැටිලා. ඔය ඇත්තමද? ඔක්කොම නයිට්ලා? අයියෝ, මට ඔයාට කරන්න एक और करम हुई थी कौरवत पेन नहीं है नी अपने लंगड़ की ला बालन नहीं ना मैं अत्तम माया काजी की क्या नहीं द वो यार ललेस्ती ने मन तूने टकानी थी मा इकाई देखाई ये वो अतुसला यात्रा तेरे नहीं की हुए कौरुत मित्र नैनी मित्र नहीं पेन ने नंग कौरुत ने तमाई और रत्तू एप्पल के नंग गोड़ा खास पार्टी एप्पल हमें इको गुलाब तो कोई द मटे में रत्तू एप्पल के लिए देखा मेरे को गुलाब केला नंग की तेरने ये मत तमाई यो माया कारी के उगल नाइट लटे एप्पल खावन नेत्त මොකටද එයා එලාම් එකක් හයි කරන්නේ දොරවලුත් හොඳටම ඇරලා දාලා? එයාට ඕන කියලා දින කොහොමත් මිනිස්සුන් ඇතුළට ගෙන්න ගන්න. එතකොට නිකම්ම උගලට අහු වෙනවනේ. හොඳයි. ජිමි අපි පුළුවන් තරම් ඉක්මනින් මෙතනින් එළියට යන්න ඕන හරියද? හැබැයි තෝ ටික වෙලාවක් දෙන්න. මෙතන තමයි යන්නේ. අයියෝ කොහේ ඉන්නවද වන්දා? කොහා මෙතන. මෙතනත් තේනි. අහුනේ. කොමලන්නේ. මොනවද ඔය කරන්නේ? තවඩින්ගේ මගේ හුස්මත් හිර වෙනවා. සමවෙන්න රජිනියනි. මම ලුවි කුමරුයි මයි හැංගි මුත්තම් කර කර හිටියේ. මං හිතුවා මෙතන කියලා. ඔව්. කැතියාගේ මල්ලි වාවත් සෙල්ලමට ඇදලා ගත්තද? ඔව්.
එහෙමයි රජිනියනි. දන්නවද මම මෙච්චර කල් හිතන් හිටියේ හැංගි මුත්තන් කියන හොඳ සෙල්ලමක් කියලා. මොන වුණත් කමන්නේ. කැටි මල්ලි එකට ඉන්නවනේ. ඔව් ඔව් ඉන්නවා. මේ ඇපල් ගෙඩි වල නම් මුකුත් මුත්තක් පේන්නේ නැහැ. හැබැයි ඒව නෙවෙයි කියලා කියන්න තේතුවක් නැහැ. මායකාරී ඇවිල්ලා ඉක්මට හැංගෙන්න යමු. අපි ගිහින් එයාව අල්ලගන්නක මෙතෙත් වෙලා හැංගිලා ඉන්නේ මොකටද? මායකාරී ගුගුල් හරිම සූක්ෂමයි. අපි ඒවට අහු වෙන්න හොඳ නැහැ. ෂා මෙන්න ඇපල් ගෙඩියක්. ඔව්. ලොවි! එයාමක පස්සෙන් ඇවිත් මිනිස්සුන් මේ ඔක්කොම උනේ. මං එයාව බලාගත්තේ නෑ. මේ දොර අරින්න බෑ වගේ. ලොවි, ඔයාට අපිව ඇහෙනවද? ඔව් ඇහෙනවා. ඔයා බය නැතුව ඉන්න. මේක අලුත් සෙල්ලමක්. මේක හැංගි මුත්තන් සෙල්ලමට වඩා ගොඩක් හොඳ සෙල්ලමක්. ඒ කියන්නේ මකුරුන්ගේ සෙල්ලමක්ද? ඔව් ඔව් මම තමයි මකරා. ඔයා පරිස්සම් වෙන්න ඕනේ. හරි. ජිමි, මොකක්ද කරන්න? මට තියෙන එකම විසඳුම ඔයා. අන්තිමට හිටුත් මගේ දොර ළඟටම ඇවිල්ලා. ඔබ ඇතුලේ විශේෂ තෑග්ගකුත් තියෙනවා නියමයි. මායාකාරීගෙන බලා ගන්න. ඔයාලා කොහොමද ඇතුලට යන්නේ? කොහොමද එහෙම ඇතුලට යන්නේ? දොරවල් සීරම ලොක් කරලායි තියෙන්නේ. කාටවත් ඇතුලට යන්න බෑ. ඒවගේ මෙලියට නොතේ. හැබැයි මෙතන ඉන්න ඇතුලට යන්න පුළුවන්. මොඩේක මගෙන්ද කොහොමද? ජිමිනියෙන් බයින්න පුළුවන්කමක් නැහැ. ඔයා ටෝනුනේ සීරම නයිට්ලා අල්ලගන්න නේද? මෙන්න ඉන්නවා අන්තිම කෙනා. පුළුවන් නම් ඇවිල්ලා අල්ලගෙන පේන්න එනවා. සමා වෙන්න. කොරෝනා කියලා නම් හිතන්න එපා ඕන්න. ඔයාට මිටට දක්ෂ වෙන්න වෙයි. එහෙමද? එහෙමද ඔය ඉන්නේ? ඒකත් නරකම නෑ. ලොවි හොඳින් නේද? හරි මම කරව අල්ලගත්තා. ඕ. ඔයා අපිව අල්ලගත්තා. මං ඔයාලව පෙරෙද්දුවා. දැන් ඔයාට කරදරයක් නෑ. මොකද ඔයා මගේ පස්සෙන් ආවේ. මමත් අසයෝ වගේ වීර ක්‍රියා කරන්න. මේ ලුවි, ඔය ආසනෙට වෙනස් සෙල්ලමක් කරන්න. අසයි. ඔයාව පරාජය කරන එක මහලුක දෙයක් නෙවෙයි. නිදිමතයි. රජදානිය අන්තිම නයිටත් මන් නින්දකට යවුවා. එතින් ඉතින් ඇතුලට ගින්නර ළමයිට බලාගන්න එක තමයි. කොහෙද මේ ළමයි? හැංගි මුත්තන් කරනවද? ජිමි, අපි දැන් මේ කරන්නේ හැංගි මුත්තන් සෙල්ලම නේද? ඔය හරියටම කිව්වලුවි. දැන් ඔය කරන්න ඕනේ මං ගණන් කරපු ගමන් අර දුරෙන් එළියට යන එක. එකයි දෙකයි. හරි. ඔයා මායාකාරගෙන් කොහොමද ගැලවිලා දුවන්න ඕනේ? මේක අලුත් සෙල්ලමක් හොඳද? ඔයා ඉක්මනට දුවන්න. වව්! ඒ මොකදනේ? හරි තේරුණා. කැටි, ඔයර තාම තේරුන්නේ නැද්ද? ඔයාගේ මල්ලි කුමාරේ. ඒ කියන්නේ කුමාරේගේ ආදුවගේ තමයි මේ මායා බිඳින්න පුළුවන්. ලොවි, ඔයා තමයි ප්‍රතිජීවකයා. මමද ප්‍රතිජීවකයා එතකොට? කාලෙකට පස්සේ හතර නින්ද ගියා. ඇඟට මාර ෆිට් එකක් තියෙන්නේ. ඔන්නේ නෝ. ආ. එයා ලොකු නින්දකට ගිහිල්ලා වගේ. මේ සෙල්ලම නම් හරියන්නේ නැහැ. කොච්චර හෙව්වත් හොයාගන්න බැහැ නේ.
රජිනියනි අපේ ඇපල් මෙහෙම සාර්ථක වෙලා අපේ නයිට්ල හැමෝම දැන් ආරක්ෂිතව ඇහැරිලා හොඳ ආරංචියක් ඔයා දැක්කද කැතිගේ මල්ලි ලූවිව ලූවිව අපෝ නැ කැති ලූවි කොහෙද දරුවෝ යාලා හිටියේ අපි ඇංගිලා හිටියේ ඔයාට අපි හොයාගන්න බැරියෝ දානේ අපි ඇත්තටම හැංගෙන දක්ෂයි ලූවි අපෝ